ආයුබෝවන්. අද මම වෙනස්ම දෙයක් තමයි ඔයාලට කියලා දෙන්න යන්නේ. මේ තියෙන මං කඩෙන් ගෙනාව වියලි මිරිස් කරල් කිලෝ එකක්. මං අද මිරිස් කුඩු හදා ගන්න හැටි තමයි මේ කියලා දෙන්නේ. මුලින්ම මම මේ මිරිස් ටික මේ වගේ පත්තරයකට හරි මුඛකට හරි දාගෙන ඒවැ නැටි ටික ඉවත් කර ගන්නවා. කතරෙන් කපලා අයින් කර ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අතින් වුණත් නැටි ටික කඩලා අයින් කර ගන්න පුළුවන්. මේ තියෙන මං ඒ නැටි කඩලා අයින් කර ගන්න මිරිස් ටික. අපි කොච්චර කාර්යබහුල වුණත් මේ විදිහට ගෙදර මිරිස් කුඩු හදාගෙන ඒකේ වෙනස ඔයාලත් බලන්න. මේ තියෙන නැටි කඩනකොට අයින් වෙච්ච මිරිස් ඇට ටිකක්. මම මේ ටිකත් වීසි කරන්නේ නැහැ, මේක පැලවෙන්න දා ගන්නවා. ඔන්න දැන් මම මිරිස් කිලෝ එකේම නැටි ටික කඩලා ඉවරයි. ඊළඟට මම මේ මිරිස් ටික මේ විදියට හොඳට සෝද ගන්නවා. මගේ මේ වීඩියෝ එක හොඳ නම් ලයික් කරලා කමෙන්ට් කරන්න. සබ්ස්ක්‍රයිබ් කරලා මාත් එක්ක එකතු වෙන්න. දැන් මම මේ මිරිස් ඇට ටික මේ විදියට බේසමක තවන් දා ගන්නවා. මේ තියෙන සතියක් විතර යනකොට මේ මිරිස් ඇට ටික පැල වෙලා. ඊට පස්සේ මම මේ මිරිස් පැල ටික මෙන්න මේ විදිහට පෝච්චි වල ඉඳ ගන්නවා. අපිට ගෙදර පාවිච්චියට මේ මිරිස් පැල ටික හැදුනහම ආයෙත් කඩෙන් මිරිස් ගේන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ තියෙන මං ඒ හදාගත්ත මිරිස් පැල. දැන් මේ ටික මං දවස් දෙකක් විතර හොඳට අවේ වේල ගත්තා. අතින් මේ විදිහට කඩන්න පුළුවන් ප්‍රමාණය වෙනකම්ම මේක හොඳට වේල ගන්න ඕනි. දැන් ඔන්න මගේ මේ මිරිස් කරල් ටික හොඳට වේලිලා. ඊළඟට මම මේක බ්ලෙන්ඩර් එකට එකතු කරලා හොඳට කුඩු කර ගන්නවා. මම මේක හලා ගන්නේ නම් නැහැ. ඒක මොකද මම මේ ගෙදර කන්න හදන නිසා මේ විදිහට තමයි මේක කොටා ගන්නෙ. ඔයාලා කැමති නම් මේක හලා ගන්න උනත් පුළුවන්. මේ තියෙන එතකොට මං කඩෙන් ගෙනාව මිරිස් කුඩු ටික. මේ තියෙන මං ගෙදර හදාගත්ත මිරිස් කුඩු. ගොඩක් වෙනස් විදිහට අපිට මේ දෙකේ වර්ණය හඳුර ගන්න පුළුවන් වෙනවා. මේ දවස්වල කඩේ මිරිස් කුඩු වලට නොයෙක් දේවල් කලවම් කරනවා කියලත් අපි අහලා තියෙනවානේ. කොච්චර අපි කාර්යබහුල වුණත් මේ විදිහට මිරිස් කුඩු ටික ගෙදර හදා ගන්න පුළුවන් නම් අපිට ගොඩක් වටිනවා. ඒ විතරක් නෙමෙයි, කඩෙන් ගේන මිරිස් කුඩු වලට වැඩිය ගොඩක් අඩු ප්‍රමාණයක් තමයි අපි ගෙදර හදා ගන්න මිරිස් කුඩු අපි හදන වෑංජන වලට එකතු කරන්න ඕනි. ඒ තරම් ගෙදර හදන මිරිස් කුඩු එකතු කරාම ගොඩක් ඒක සැර වැඩි වෙනවා. ඔයාලත් මේ විදිහට මිරිස් කුඩු ගෙදර හදලා බලන්න. මගේ මේ වීඩියෝ එක බලපු ඔයාලට බොහොම ස්තුතියි. සුබ දවසක්.